පුතේ හොඳට බලාගෙන ඉන්න අපි ගිය සතියේ කතා කරේ අනුපාතික 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 කියන කාරණාව ඒක ලස්සනට කතා කරා ගිය සතියේ උදයන්ක සර් කියලා දුන්නා අනුපාත සහ අනුපාතික කියන්නේ දෙකක් කියලා ये सती में देखे वेनस की अनुपात की वेनम कारण कलिंदु अनुपातिक की बिनारा वेनम कारण हरिणे मगपुताल कटर की अन बल अन्ना मुखद पेटियो उदयंग सर की विद्यट अनुपात अक्यने मुखद अनुपात अक्यने मुखद क्या එකම ඒකකයකින් මැනිය හැකි කියන්න බලන්න කවුරු කියන්න හා කියන්න එකම ඒකකයකින් මැනිය හැකි රාශීන් දෙකක් හෝ කීපයක් අතර ඇති සම්බන්ධතාවය විශාලත්ව අතර ඇති සම්බන්ධතාවය හරිනේ ඊළඟට අනුපාතික කියන්නේ මොකද්ද කියන්න බලන්න අවසානට දුන්න අවසාන පාඩමේ අවසානට අනුපාතික කියන්නේ මොනවාද අනුපාතික කියන්නේ පුතේ එකම ඒකකයකින් මැනිය නොහැකි රාශීන් අතර විශාලත්ව අතර තියෙන සම්බන්ධතාවය එතෙන්දී උදයන්ග සර් ඉගැන්නුවා විදේශ විනිමය අනුපාතිකය මොකද සර් විදේශ විනිමය අනුපාතිකය කියන්නේ ආගෙන ඉන්න විදේශ විනිමය අනුපාතිකය කියන්නේ පුතේ විදේශීය මුදල් ඒකකයකට අපි හිතමු ඇමරිකානු ඩොලර් එකකට විදේශීය මුදල් ඒකකයකට ලංකාවේ ශ්‍රී ලංකා රුපියල් වලින් දෙන්න ඕන මුදල විදේශ මුදල් ඒකකයකට ලංකාවේ මුදල් ඒකකෙන් දෙන්න ඕන මුදල ආන්න එකට කියනවා විදේශ විනිමය අනුපාතිකය පුතාල දැනගෙන ඉන්න ඕක මම ගිය සතියේ ලස්සන්ට විස්තර කරා පැහැදිලිනේ අද අපි පටන් ගන්නවා පුතේ 22 වෙනි පාඩම ලියන මාතෘකාව දත්ත රැස් කිරීම හා නිරූපණය මාතෘකාව ලියන්න පුතේ අලුත් පාඩම 22 වෙනි පාඩම විසිදෙවනි පාඩම විසිදෙක දත්ත රැස් කිරීම හා නිරූපණය දත්ත රැස් කිරීම හා නිරූපණය දත්ත රැස් කිරීම හා නිරූපණය එයටතේ මාතෘකාවක් ලියන්න අනුමාතෘකාවක් දත්ත රැස් කිරීම මාතෘකාව ලියන්න දත්ත රැස් කිරීම මාතෘකාව එයටතේ අනුමාතෘකාවක් ලියන්න දත්ත රැස් කිරීම दत्तर एस्किरी दत्तर एस्किरी दत्तर भूताल पैन पड़ा पैत की उद्यंग सर सुपीरी ओपदू प्याख्यान हाथ अत सन बल ओपदू पोल कमी का බබාල ආගෙන පුතේ ලස්සන උපදූපයක් කියන හදන්න හොඳට අහගෙන පැටියෝ පෑන පැත්තකින් තියලා කොන්ද කෙලින් තියාගන්න සුපිරියට පාඩම ඔළුවට දාන ප්‍රායෝගික ජීවිතේ යොදා ගන්න අයුරින් අහගෙන පුතාලා දැකලා ඇති ප්‍රවෘත්තිවල මේ දවස්වල ප්‍රවෘත්තිවල නිවුස් වල කොරෝනා වැළඳුණු කට්ටිය
ඊයේ විතරක් 200 නමයක් මැරුණා ශ්‍රී ලංකාවේ 200 නමයක් එතකොට පුතේ දවසකට මැරෙන ප්‍රමාණය 200 පන්නලා තියෙනවා මේක ගන්නෙ කොහමද මේක ගන්නෙ කොහමද දැන් ප්‍රවෘත්තිවල කියනවා මෙන්න විශේෂ නිවේදනය මෙන්න විශේෂ නිවේදනය අද දින වාර්තා වූ කොරණ මරණ සංඛ්‍යාව 209ක් බව අධ්‍යක්ෂක ජෙනරාල් සවෙන්ද ප්‍රනාන්දු මහතා නිල වශයෙන් තහවුරු කරන ලදී අන්න බලන්න කොහොමද පුතේ ඒක වෙන්නේ ගන්නෙ කොහොමද ඔව් පුතේ ඒ කියන්නේ එක තැනකට සෑම රෝහලකම අම්පාරේ කෙනයි හම්බන්තොට 3 දෙනයි බෙලියත්තේ කෙනයි සංගාලේ 23යි ආන්නේ විදියට පුතේ සෑම රෝහලකින්ම එක තැනකට දත්ත ටික එකතු කරනවා දැන් ඔබට තේරෙනවා ඇති මේ දත්ත එක්රැස් කිරීමේ වටිනාකම අත උසන්න එක තේරුණු කට්ටිය දත්ත එක්රැස් කරන්න එකට තව පුතේ පුතාලා දැකලා තියෙනවද සෑම ගමකම ඉන්නවා සැටලයිට් නැන්දලා ඒ කවුද අනේ සැටලයිට් නැන්දලා කියන්නේ පුතේ මේ මගදී හම්බුනාම ප්‍රශ්න පත්‍රයක් විතර අහන කොහෙද ගියේ කෑවේ මොනවද දැන් දෙන්නේ ඇයි ගියේ අහනවනේ ආන්න පුතේ එක ගමකට එක නැන්ද කෙනෙක් ඉන්නවා ඔකට ඔයාලා නම් කියන්නේ රෝපදූප නැන්දලා කියලානේ හරිනේ ඒ නැන්දලා කියන්නේ මාර ඩේටාබේස් එකක් ඒ කියන්නේ කෙනෙක් ගැන අහපු ගම අපි හිතමු ගමේ සුනිල් ගැන අහනවා සුනිල් ගැන අහපු ගමන් සියලුම විස්තර ටික නැන්ද කියන ආන්න බලන්න එයා ගාව මාර දත් එක්ස් ක්‍රීමක් තියෙනවා ඔබට මම මේ කියන දේ පැහැදිලිද එහෙනම් පුතේ ඕපදූප කියන්නේ දත් එක්ස් කිරීමක්. තව එකක් කියන්න උදාහරණයක්. දැන් පුතේ පිරිමි ළමයි ගෙදරකට ගියාම පිරිමි ළමයි ගෙදරකට ගියාම කුස්සිපල්ලි රින්ගන්නේ නැහනේ. අයියා කෙනෙක් ඉන්නව නම් අයියාගේ කාමරයට යනවා එච්චරයි. කෙල්ලෝ එහෙම නැහැ. කෙල්ලෝ යනෝ කුස්සිපල්ලෙත් යනෝ. හරි බාත්รูම් පල්ලෙත් යන හැම ගෙදර හැම අසකම රින්ගන රින්ගල ඕපදූප ටික හොයන අම්මේ අර ගෙදර කුසියනි යට මකුළු දෙල් බෙන්දලා කැතයිනි අර ගෙදර නැන්ද මාමට වැඩිය කොටයි හොඳටෝම ඕපදූප ටික හොයන ඒ හින්දා පුතේ දැනට හොයාගෙන තියෙනවා පිරිමි ළමේට වඩා ගෑල් ළමේගේ මතක ශක්තිය 6 ගුණයකින් වැඩි නමුත් පුතේ විශ්වවිද්‍යාල යන ප්‍රමාණය බැලුවම ගෑල් ළමයි ප්‍රමාණය අඩුයි. ඒකට හේතුව ඔළුවේ තියෙන කුණු කන්දල් ටික. ඕපදූප ටික. පැහැදිලිද? එහෙනම් මගේ පැටවුන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඕපදූප හොයන්න එපා. විනාඩියක් දෙන්න. එහෙනම් පුතේ දැන් මම පොඩි ප්‍රශ්නයක් අහන්න. සදෝ ඇයි මේ දත් එකතු කරන්නේ? නිකන් හිතලා බලන්න. දත් එක්ස් කරන්නේ ඇයි? දත් එක්ස් කරන්නේ පුතේ තීරණ වලට එළඹෙන්න ඕන නිසා. පැහැදිලිද? දත් එක්ස් කරන්නේ පුතේ කිසියම් තීරණයකට එළඹෙන්න ඕන නිසා. හරි. එහෙනම් ඔන්න දත් එක්ස් කිරීම ගැන මං හිතනෝ හොඳටම ඔළුවට ගියා. ඊළඟට පුතේ අපි බලමු දත් එක්ස් කරන ක්‍රමය පුතේ දත් එක්ස් කරන්න ක්‍රමයක් තියෙනවා හොඳට අහගෙන ඉන්න ඔන්න දැන් මම ප්‍රැක්ටිකල් එකක් කරන්න හදන්නේ සියලු දෙනා පෑන පැත්තකින් තියන්න ප්‍රැක්ටිකල් එකක් කරන්න හදන්නේ
පුතේ මෙන්න මෙතන තංගල්ල බෙලියත්ත පාර චුට්ටක් බලාගෙන තංගල්ල බෙලියත්ත පාර තංගල්ල බෙලියත්ත පාර මම මෙතන පුතේ පුටුවක් තියලා විනාර තියනවා විනාර පුටුවක් තියලා වාඩි කරනවා හරිද මම කියනවා විනාරට විනාරා මෙතනින් යන වාහන ඔයා ගණන් කරන්න මෙතනින් යන වාහන ගණන් කරන්න විනාර මොකක්ද දන්නවද කරන්නේ විනාර කරන්නේ කාර් එකක් ගිය ගමන් කාර් කියලා ලියනවා බස් එකක් ගිය ගමන් බස් කියලා ලියනවා බයික් එකක් ගිය ගමන් බයික් කියලා ලියනවා හරිනේ ඔන්න පුතේ දන්නෝනේ බෙලියත්තේ තංගල්ලේ පාරේ වේගය එක පාටම කාර් එකකුත් යනෝ බස් එකකුත් යනෝ බයික් පහකුත් එනෝ දැන් මොකද කරන්නේ විනාරා කාර් කියලා ලියනකොටම බයික් තුනක් ගිහිලි ඉවරයි අන්න බලන්න එතකොට පුතාලට තේරෙන්න ඕන පුතාලට තේරෙන්න ඕන මේ ක්‍රමේ ඉතා අසාර්ථකයි මේ ක්‍රමේ ඉතා අසාර්ථකයි ඒ නිසා පුතේ පුතාලට 6 වසරේදී උගන්වනවා දත්ත එක්ස්ප්‍රස් කරන්න ප්‍රගණන වගුව කියලා එකක් මොකක්ද ඒකට කියන්නේ ප්‍රගණන වගුව කියන්න බලන්න ප්‍රගණන වගුව කියලා එකක් පැහැදිලිද එහෙනම් මතක තියාගන්න දත්ත වේගයෙන් සහ නිවැරදිව එකතු කරන්න අපි භාවිතා කරනවා පුතේ මොකද්ද මොකද්ද ප්‍රගණන වගුව කියන්න පුතේ ප්‍රගණන වගුව හරිනේ හරි එහෙනම් පුතේ ලියන්න මෙහෙම නෝට් එක ලියා ගන්න ඕන දැන් තමයි නෝට් එකට යන්නේ මෙච්චරලා පැහැදිලි කරලා දුන්නා ලියන්න එදිනෙදා ජීවිතේ ලියා ගන්න පුතේ එදිනෙදා ජීවිතේ ඇතම් සිද්ධීන් එදිනෙදා ජීවිතේ ඇතම් සිද්ධි ඇතම් සිද්ධි එදිනෙදා ජීවිතේ ඇතම් සිද්ධි ඇතම් සිද්ධි ඇතම් සිද්ධි විශ්ලේෂණය කිරීම සඳහා විශ්ලේෂණය කිරීම සඳහා එදිනෙදා ජීවිතේ ඇතම් සිද්ධි විශ්ලේෂණය කිරීම සඳහා විශ්ලේෂණය කිරීම සඳහා විශ්ලේෂණය කිරීම සඳහා දත්ත එක්ස්ප්‍රස් කිරීම දත්ත එක්ස්ප්‍රස් කිරීම සිදු කරනු ලැබේ 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 ඊළඟට පෙට්ටියෝ වෙනම ඡේදකින් ලියන්න වේගෙන් ලියන්න දත්ත එක්ස්ප්‍රස් කිරීම සිදු කරනු ලැබේ ඊළඟට පෙට්ටියෝ වෙනම ඡේදකින් ලියන්න දත්ත එක්ස්ප්‍රස් කිරීම සඳහා දත්ත එක්ස්ප්‍රස් කිරීම සඳහා දත්ත එක්ස්ප්‍රස් කිරීම සඳහා සුවිශේෂී ක්‍රමයක් දත්ත එක්ස්ප්‍රස් කිරීම සඳහා සුවිශේෂී ක්‍රමයක් අප විෂය නිර්දේශය තුල ඇත දත්ත එක්ස්ප්‍රස් කිරීම සඳහා සුවිශේෂී ක්‍රමයක් අප විෂය නිර්දේශය තුල ඇත අප
विषय निर्देश अषय निर्देश दत्म सदहा सुविशेषी क्रमय अषय निर्देश अषय निर्देश एनाम वेन पैन कि एनाम प्र ग न प्रगणन वागुवे प्रगणन वागुवे प्रगणन वागुवे प्रजनन निमिह एक विनेका प्रगणन प्रगणन वागुवे प्रगणन वागुवे प्रगणन वगुवे प्रगणन वगुवे प्रगणन वगुवे अरे अरे बुते दंग दंग ना प्रगणन वगु अध्ययन करना हाथ है अध्ययन लिया ना मात्र काम प्रगणन वगु अध्ययन किरीम मातृकावलियान पुते प्रगणन वगुव अध्ययन किरीम सुदुलियान प्रगणन वगुव अध्ययन किरीम निलने तो लियान वद पेन्ने प्रगणन वगुव अध्ययन किरीम प्रगणन वगुव अध्ययन किरीम प्रगणन वगुव अध्ययन किरीम हरि सुदुपुते पैन पैत्तकिन तिया सुपीरियटम पोनो अद मम पोनो पुते पैन पैत्तकिन तिया सियलु देनाव पैन पैत्तकिन तियला उद्यांग सर प्रैक्टिकल हरिनाम पुते मम मेक पंती तिबुना पारगावट गिहिल्ला मेक मं प्रायोगिक कल पेन्ननु देंग अपि हितिं यम पुते बेलियात्त तंगल पारगावट ओन्न देन सियलु देनाम मगे पस्सपैत्त कियन्ने पिटिपैत्तेन एन्न मगे पिटिपैत्तेन एन्न यं ओन्न सियलु देनाम बेलियात्त तंगल महापारट यांको पुते दें पुते मतकतियागन मेतन अपि भाविता करनो लकुनु वर्गया प्रगणन लकुन प्रगणन लकुन प्रगणन लकुन हरियट मे वगे एल इराक आन्न पुते कोटुकल तियागन प्रगणन लकुन अन्न लियल कोटुकते लियल कोटुकान मेथेन्दी भाविता कन्नो पुते लाकुना एक अलकल इराग्गहान मे पैत्तट प्रगणन लाकुन प्रगणन लाकुन भाविता कन्न प्रगणन लाकुन प्रगणन लाकुन एल इरा महा अलिमोल इरिगहान ने पा होंदे तमहरु पोतें बागया किरी गहानो इसराट हे मुनोत कुरान हम बेन्ने प्रगणन लाकुन प्रगणन लाकुन हरे और दें परीक्षण या करन हादा इरेनोन परीक्षण या करन हादा होंदर बालागिनी दें वन आपी सियलु देना इन्ने कोहेद महापारे पारे मैद निवे आईने पुटुआत्याम वाडिला सीलु देना दें कोई दीने बेलियात्त तांगाल महापार आईने ओन्ना मन दें प्रगणन वगुवा कानीन हादा सुधु बलागी नीना
පාරේ යන වාහන ගැන පරීක්ෂණයක් කරන්න හදා. වාහන වර්ගය. වර්ගය. ප්‍රගණන ලකුණ. වාහන ගණන. වාහන ගණන. හරිනේ කිසි කෙනෙක් අඳින්න එපා. සමහරු නිකන් මහා සභා රැසීමේ ලේකම් වගේ. අම්මා ලියන ලිවිල්ල. අහන් ඉන්න. මැටිකමට. කමන්නේ හා. ඇඳ ගන්නකො වගුවා. ඇතිනේ. ඉස්සර වෙන්නකො හා. ඇඳ ගන්න වගුවා. මාත් එක්ක යම් බලන්න. දැන් ආපු දරුවෙක් කියනවා පියුමි සයුරංගා බය වෙන්න එපා පුතේ ඇඳ ගන්නකො වගුව මම ඔබට පාඩම අල්ල දෙන්න ඇඳ ගන්න වගුව වාහන වර්ගය ප්‍රගණන ලකුණු වාහන ගණන වාහන වර්ගය ප්‍රගණන ලකුණු වාහන ගණන හරි ඇඳ ගන්න වගුව මම දැන් ඔයාලත් එක්ක සුපිරි ප්‍රැක්ටිකල් එකක් කරන්න හදන සුපිරිම ප්‍රැක්ටිකල් එක ප්‍රගණන වගුවක් අඳින හැටි කියලා දෙන්න යන්න අද පුතාල ගෙදරදී අම්මලා තාත්තලා දැනුවත් කළා තාත්තලා අම්මලාත් එක්ක හරි කමන්නේ පාරක් අයිනට ගිහිල්ලා මේ වැඩේ කරා හරි නැත්තම් අර උදයන්ග සර් කිව්වයි කියලා පාරට ගිහිල්ලා වාහන වලට පණින්න එපා හොඳේ අම්මේ උදයන්ග සර් කිව්වා පාරට ගිහිල්ලා වාහන පණින්න වාහන වලට පණින්න වාහන පණින්න නෙවෙයි වාහන ගණන් කරන්න කොන් කමට මොනෝ කරයිද हमें उद्यंग से को वाहन वाले पानी नहीं वाहन वाले पानी नोम पानी ने पा वाहन गणन करान हरे ओयाला आसम वाहन ईमानदार नो मुकाद फैक्टरी हाँ कमाने कार रहते हैं कार इलंगट वैन इलंगट लोरी ඊළඟට යතුරු පැදි ගොඩක්ම තියෙන ඒවා ඊළඟට බයිසිකල් හරි බයිසිකල් ඇඳ ගන්න පුතේ ලියා ගන්න කාර් වෑන් ලොරි යතුරු පැදි බයිසිකල් ඔයාලට ඕන නම් පුතේ එක ළඟ එක ලියන්න එපා ටිකක් ඉඩ තියෙන්න මෙන්න මේ වගේ වෙන් කරගත්තක් කමක් නැහැ ඔබට ඉස්සරහට ඒක වටිනෝ මට අර කොටරෝල් නැති නිසා මම මේ වෙන් කරගන්නවා ඔයාලත් වෙන් කරගන්න කාර් වෑන් යතුරු පැදි දිගටම හරි ඔන්න ලෑස්තිනේ තව එකෙක් දාලා තියෙනවා ගිලන් රත කොයි වෙලාවෙ පාර යනවද නේ අම්මේ මන්ද මේ දවස්වල නම් යනවා හා හරි අපි බලන්නේ මේ ටික විතරයි අනිත් ඒවා ගියත් අපි ගණන් ගන්න නැහැ අපි පරීක්ෂණය කරන්නේ පාර යන කාරුයි වෑනුයි ලොරි යතුරු පැදි සහ බයිසිකල් විතරයි හොඳට බලාගන්න ඔන්න දැන් ලෑස්තිනේ නිල් නැතු ඉවරද අටක් ගාල ඉවර කරා
අද නිකන් හෝගානක් පොකුණා වගේ වෙනවා. හරි. මේක ප්‍රැක්ටිකලි කරන්න ඕන. හොඳට බලා ගන්න. ඔන්න පුතේ කාර් එකක් ගියා. ඔන්න ගියා. කාර් එකක් ගියා. කාර් එකක් ගියා නම් එක ප්‍රගණන ලකුණක් අඳින්න. ඉක්මන් කරන්න. කාර් එකක් ගියා. අඳින්න. කාර් එකක් ගියා. ඔන්න පුතේ ඊළඟට දැන් ඔයාලට පේන්න ඕන ලොරියක් යනවා. ආන් අඳි ලොරියයි. ඊළඟට පුතේ යතුරු පැදි තුනයි බයික් තුනයි එහෙනම් ඉරි තුනක් අන්න බලන්න ඇලකලා අඳින්න බයික් තුනක් ගියා. ඊළඟට පුතේ වෑන් දෙකයි. දැන් මේ අපි බලන් ඉන්නකොට යන ඕ ගාලා වෑන් දෙකයි. වෑන් දෙකයි. ඊට පස්සේ පුතේ යතුරු පැදි දෙකක් යනවා. යතුරු පැදි දෙකක්. ඒ පුතේ සුට්ටක් අහන් ඉන්න. පුතේ මොලේ තියෙන දරුවෙක්ට තේරෙන්න ඕන මෙන්න මේක. සුට්ටක් අහගෙන ඉන්න. අපි දැන් එක දිගට මෙහෙම ගහගෙන 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 ගියොත් ගණන් කරන්න ගියාම ඔළුව කැක්කුමයි නේව. නේ පුතේ. අපි දැන් මෙහෙම ප්‍රගණන ලකුණු ගහගෙන ගහගෙන ගියොත් හිස රතේ බෑ. මේ ටික ගණන් කරන්න වෙනම මෙහෙුමක් දෙන්න වෙනවා. ඒ නිසා පුතේ අපි අපූරු වැඩක් කරනවා. මොකද්ද දන්නවද කරන්නේ? ඔන්න බලාගෙන ඉන්න. අපූරු වැඩක් කරනවා. බලාගෙන ඉන්න. බලාගෙන ඉන්න. ඉරි කෑලි හතරයි ප්‍රගණන ලකුණු හතරයි පහක් වුණු ගම ඇලට මෙහෙම ඉරක් ගහනෝ. අන්න පුතේ ධර්මිටියක් අල්ලල බඳිනෝ වගේ. දැන් මෙතන මිටියෙම පහක් තියෙන. ගණන් කරන්න ලේසි නේව. මේ වගේ මිටි තියෙනකොට ගණන් කරන්න ලේසි නේව පුතේ. පහයි 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 පහළවයි. අන්න පුතේ මේවට කියනවා ප්‍රගණන. මොනවද? කාණ්ඩ. පුතාල ඔන්නම් මේ වගුවෙන් උඩ අර නෝට් එකේ දැම්මනේ ප්‍රගණන ලකුණ කියලා. අන්න එතන ඔන්න ලියා ගන්න. මෙන්න මේක පොඩ්ඩක් ලියා ගන්න. මෙන්න මේ වගේ ඉරි කෑලි හතරක් ගහලා ඇලේට ඉරක් ගැහුවම අන්න එක ඇඳ ගන්නකො. මෙතන ප්‍රගණන ලකුණු පහයි. ප්‍රගණන ලකුණු පහක් තියෙනවා. පහක කාණ්ඩයක්. මේවට කියන්නේ පුතේ ප්‍රගණන ලකුණු පහේ කාණ්ඩ. ප්‍රගණන ලකුණු පහේ කාණ්ඩ. ආන්. එතකොට මතක තියාගන්න ගණන් කිරීමේ පහසුව සඳහා ප්‍රගණන ලකුණු පහ පහ වෙන් කරන. කරන්නේ කොහොමද? ඉරි කෑලි හතරක් ගහලා ඇලේට ඉරක් ගහනවා. ආන්. ප්‍රගණන ලකුණු පහේ කාණ්ඩ. පේන්නේ නැත්තම් ඔන්න බලා ගන්න. හරි. ප්‍රගණන ලකුණු පහේ කාණ්ඩ. ඒක ලියලා තියාගන්න. හරි. දැන් අපි යන් අපේ ප්‍රැක්ටිකල් එකට. ඔන්න බලාගෙන ඉන්න. මෙතන දැන් යතුරු පැදි තුනක් ගියානේ. තව දෙකක් යනවා. ඔන්න බලන්න යන හැටි. හතර ගැහුවා ඇලේට ඉරක් ගැහුවා. අන්න පහයි. ගහ ගන්න පුතේ. පහයි. ඇලේට ඉරක් ගහ. එතන පහයි. දැන් ඔන්න ඊළඟට කාර් පහක් යනවා. එක පාටම කාර් පහක් යනවා. කාර් පහක්.
ලකුණු කරන්න බලන්න මට කලින් ලකුණු කරන්න බලන්න දැන් කාර් පහක් යනවා ලකුණු කරන්න කාර් පහ රන්දිනු කාර් පහ ලකුණු කරන්න දැන් කාර් පහක් යනවා කාර් පහ ලකුණු කරන්න කාර් පහ ලකුණු කරන්න ඔසුල හරිද පුතේ ඔව් කාර් පහක් නම් ඔන්න බලන්න ලකුණු කඩ හැටි 1යි 2යි 3යි 4යි 5යි ආන් ආදරණීය දුවේ පුතේ මේ ජෝඩුවට චුට්ටක් එහයින් තව එකක් ගහන්න මෙන්න මේ විදිහට ලකුණු කළා නම් ඔබ සැබෑ දක්ෂයෙක් ඊළඟට ලොරි හතරක් යනවා ටක් ගාලා ලොරි හතර ලකුණු කරන්න ලොරි හතරයි हतराय लोरी हतराय लोरी हतरा को मतलब लाकुनु करन अनबला एकाई देकाई तुनाई हतराय लोरी हतराय इलंगट यात्रु पैदी अटक क्या नो लाकुनु करन यात्रु पैदी अटक यात्रुपैदी आटा लाकुनु करम बला आ यात्रुपैदी आटा एनांग एकाई देकाई तुनाई हातराई पहाई हायाई हाताई आटा यात्रुपैदी आटा यात्रुपैदी आटा यात्रुपैदी आटा යතුරුපැදි අටයි ඊළඟට බයිසිකල් 6ක් ඔන්න පුතේ බයිසිකල් 6ක් යනවා ලකුණු කරන්න බලන්න බයිසිකල් 6 බයිසිකල් 6 බයිසිකල් 6 ලකුණු කරන්න බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි බයිසිකල් 6යි හරි හරි හරිනේ ඇති දැන් අපි බලමු මේ මොහොතේ ගියපු වාහන ගාන ගණන් කරමු පුතේ වාහන ගාන ගණන් කරමු මෙතන 5යි නේද 5යි 1යි 6යි ඒ විදියට දාන්න බලන්න ඉස්සරහින් වාහන ගාන වෑන් 2යි ලොරි කීයද බලන්න ලොරි කීයක් ගිහිල්ලාද लोरी पहाय पहाय द ओ पहाय लोरी पहाय यात्रुपैदी की है द यात्रुपैदी दाहा तुनाय गणकरण ले सी पुते अरे पहे बंडल बंडल वल्टा हादपुनिसा कांड वल्टा हादपुनिसा हरी ले सी पहा पहा बंडल क्या हुआ नहीं ऐतो कोटा बाइसिकल की है द हाया ही नहीं बाइसिकल है बाइसिकल है अन्न पुते मेकट कियाने मेकट कियाने
ප්‍රගණන වගුව කියලා. ආන් මෙන්න මේකට තමයි කියන්නේ ප්‍රගණන වගුව. මේකට තමයි කියන්නේ ප්‍රගණන වගුව. ඇත්තනම පුතාලට තේරුණා නම් yes කියලා type කරලා chat එකට දාන්න බලන්න. තේරුණා නම් විතරක්. තේරුණ නැත්තම් no කියලා දා. දාන්න බලන්න. තේරුණා නම් yes කියලා දා. හරි. නෑ. අර බණ්ඩල් ගහන එක තමයි වටින්නේ නේ පුතේ. පහ පහ බණ්ඩල් ගැහුවම ගණන් කරන්න ලේසි. පුතාලා දන්නවද ඡන්දය ගණන් කරනකොට ඡන්දේ ගණන් කරනකොට ප්‍රගණන වගුවෙන් තමයි අඳින්නේ. ප්‍රගණන වගුවේ ශ්‍රී ලංකා එක්සත් නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ බණ්ඩල් ගහලා තියෙයි. පුතාලේ අම්මලා තාත්තලා ඡන්දේ ගණන් කරන්න ගියා නම් අහන්නකෝ, ඉස්සෙල්ලම ගණන් කළා බණ්ඩල් කරනවා. ඊට පස්සේ පුතේ බණ්ඩල් වලින් තමයි ගණන් කරන්නේ, ඡන්දේ ගණන් කරන්නේ. හරිනේ? හරි. දැන් සර් ගානක් දෙන්න හදන්න. නොතේරුණු කට්ටියන්ට තේරෙන්නත් එක්ක සුපිරි ගානක් දෙන්න හදන්න. පුතාලා ටක් ගාලා මට ප්‍රගණන වගුවක් අහලා දෙන්න ඕන. හරි. ලියන්න. ගැටලුව ලියා ගන්න. පුතාලා දැකලා තියෙනවද ක්‍රිකට් මැච්? අත උසන්න නිල් නැතු ක්‍රිකට් මැච් එකක ලකුණු බෝඩ් එකේ දාපු කෙනෙක් ඉන්නවනะ. ක්‍රිකට් මැච් එකක බෝඩ් එකේ ලකුණු දාන්නේ මෙහෙම. හරි ප්‍රායෝගික තැනක්. සුපිරියටම කරන්න. මේව ඉගෙන ගන්න ඕන පුතේ. නැත්තම් තැනකට ගියාම ලැජ්ජ වෙනවා. හරි. මෙන්න ගාන. දැන්. පහත දැක්වෙන්නේ. පහත දැක්වෙන්නේ. පහත දැක්වෙන්නේ පන්දුවාර පහක. පන්දුවාර පහක ක්‍රිකට් තරඟයකදී පහත දැක්වෙන්නේ පන්දුවාර පහක ක්‍රිකට් තරඟයකදී ලකුණු ලබාගත් ආකාරයයි. පහත දැක්වෙන්නේ පන්දුවාර පහකදී ලකුණු ලබාගත් ආකාරයයි. පන්දුවාර පහකදී ලකුණු ලබාගත් ආකාරයයි. පන්දුවාර පහක. අත උසන්න ක්‍රිකට් ගහපු කට්ටිය. ක්‍රිකට් ගහන්න දන්න කට්ටිය අත උසන්න. මට කියන්න පන්දු ආරයකට පන්දු කීයක් තියෙනවද? ක්‍රිකට් වල ඕවරයකට පන්දු කීයක් තියෙනවද? 6යි. 6ක් තියෙනවා. එහෙනම් පන්දු ආර 5කට බෝල 30ක් තියෙනවා. පන්දු ආර 5කට 6 වරක් 5 බෝල 30යි. දැන් පුතාලට උදයන්ග සර් දෙන්න හදන්නේ බෝල 30කට ලකුණු ගහපු විදිය. හරි. ටග් ගාලා ලියා ගන්න. මම බෝඩ් එකේ දානවා. ඊට පස්සේ මේක භාවිතා කරලා ප්‍රගණන වගුව පුරවන්න තියෙනවා. ඒඳ හරියට කරන්න. මෙහෙම කරමු. පළමුවෙන්ම තියාගන්න 36ක්. පොතේ තියාගන්න 36ක්. ඉක්මන් කරන්න. ටිකක් වැඩි දුර ඕනේ නැහැ. 36ක් තියාගන්න. ගොඩක් දුර ඕනේ නැහැ. 36ක් තියාගන්න. ඒ 36ට දැන්
මේ තමයි ඕවරයක් ඕවර් පහයි ඒ වගේ යටට දුවන්න ඕන අන්න තිත්හයක් තියාගන්න පළවෙනි එකට ලකුණු බිඳුවයි ලියාගන්න සුදු පළවෙනි එකට ලකුණු බිඳුවයි පළවෙනි එකට ලකුණු බිඳුවයි මෙන්න ඊළඟ එකට ලකුණු තුනක් ගහලා ඊළඟ පන්දුවේදී ලකුණු තුනයි ඊළඟ පන්දුවේදී ලකුණු හතරයි හතරේ පහරක් ගහලා ඊළඟ පන්දුවේදී ලකුණු එකයි ක්‍රිකට් මැච් වල ලකුණු දාන්නේ කොහමයි ඊළඟ පන්දු දෙකටම බිඳුවයි නිලකුණු පන්දු ඩොට්ස් බෝල් ඊළඟ දෙකටම ගහන්න බැරි වුණා ඔන්න ඕවරයක් ඉවරයි ඔන්න පළවෙනි ඕවරේ ඉවරයි ෆස්ට් ඕවර් එක ඉවරයි පන්දු 6 ඉවරයි ඊළඟට දෙවෙනි ඕවරේ ගහම් බලන්න පළවෙනි බෝලෙටම ලකුණු 6යි බෝඩ් එකේ තියෙන පුතේ පුතාලට අපැහැදිලි හින්දා 36ක් තියාගන්න කිව්වේ පළවෙනි බෝලෙටම ලකුණු 6යි ඊළඟ එකට ලකුණු 4යි මාර ගැහිලා ඊළඟ එකට දෙකක් ගහනවා ඊළඟට එකේවා දෙකක් දුවනවා ඊළඟට ලකුණු 0යි ආන්න ඔය තියෙන්නේ පුතේ දෙවනි ඕවරේ ක්‍රියාත්මක වුණු විදිහ කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවනි ඕවරේ පළවෙනි බෝලෙට ලකුණු 6යි 4යි පුතාලා දන්නෝනේ 6 4 යන විදිය උඩින්ම ගිහිල්ලා සීමාවෙන් පිටපැන්නොත් 6යි බම්ප් වෙලා සීමාවෙන් පිටපැන්නොත් 4යි දැන් ක්‍රිකට් උගන්නන්න වෙලා ඊළඟ එක ඊළඟ එකට ලකුණු 3යි බිඳුවයි බිඳුවයි එක පිට 6 පාරවල් 2යි 4කුයි ගහනවා මං හිතන්නේ සනත් ජයසූරියද කොයිද ගහන්නේ දැන් ඉන්නේ කෙට්ට නම් ඔක ගහ ගන්න හම්බෙන්නේ නැවත 6 පාරක් මෙන්න ප්‍රිය හිත්‍රාදරණි මෙන්න ඊළඟ වරේ පන්දු කර පහයිනේ තව දෙකක් තියෙනවා ඊළඟ පළවෙනි බෝලෙට ගහන්න උන්නේ නැහැ පුතේ පළවෙනි බෝලෙට ගහන්න උන්නේ නැහැ දෙවෙනි බෝලෙට ලකුණු එකක් ගහනවා ඊළඟ බෝල තුනකට හතරේව තුනක් ගහන තව හයකුත් ගහන සුපිරි මරු ගෑයිලා වනිඳු හසරංග වගේ තමයි ඔයාලේ කාලේ වීරයෝ වනිඳු හසරංග වුණාට අපේ කාලේ වීරයෝ සනත් ජයසූරිය එනවා මෙතන වනිඳු එකියක් හරි අවසාන ඕවරේ පළවෙනි බෝල තුනටම ගහන්න උන්නේ නැහැ සුපිරි දක්ෂියෙක් බෝල් කරන්නේ අවසාන පළවෙනි බෝල් තුනටම ගහන්න බැරි වුණා පුතේ හොඳ දක්ෂේ හැබැයි පුතේ තරහටත් එක්ක ඊළඟ බෝල දෙකට 6ව 2යි ඊළඟ එකට ලකුණු 2යි ආ පළවෙනි බෝල් තුනේම ගහන්න උන්නේ නැහැ හරි ඔන්න පුතේ පන්දු ආර පහ සෙල්ලම් කරපු විදිය පන්දු ආර පහ සෙල්ලම් කරපු විදිය හරි දැන් අපි බලමු ප්‍රගණන වගුවක් අඳින හදයි හරි ලියලි ඉවරයි නේ එනම් මකනවා ඔන්න දැන් අඳින්න ප්‍රගණන වගුව හා පොඩක් ඉන්න මෙන්න මේ විදියට ඇඳ ගන්න අර කාලෙන් විදියටම තුනකට බෙදා ගන්න
लाकुनु प्रगणन लाकुनु लाकुनु गानन हरि बलागार बिंदु लाकुनु तीयन एके लाकुनु तीयन देखे लाकुनु तीयन तुने लाकुनु तीयन हातर तीयन हाय तीयन आ एंडगा मे विद्यट वेंकर गाना वड़ा हुंदा है अरे एंडगा अन्न को अरे दैंक करान नौन मेहमा अंदर ये वाला दे अरे दैंक यान नर पांडु लाखुनु कहाँ पुताने टे यान आ फालेवेनिया टे तीने बिंदु आई ने बिंदु आ कपान तैनाक करके ने बिंदु आ कपान कपला एक प्रगणन लाखुने किन दान आन बिंदु एकाई दान बुद्धे बिंदु एक काय इलंगट मुकाद तीयनी देवनी बोले टा गहला तीयनी लाकुनु तुनाई एनां एतना तुना कपला कपान पुते नत्तम पैटलेनो एतना तुना कपला मेन्न मेतेन टा प्रगणन लाकुना दार आन ओय विद्या टा पुते कपा कपा ददा यान्न बाला कपा कपा ददा यान्न बाला इक्पां करान
හරි පුතේ ඉවර කාණ්ඩ හරි මට කියන්න බලන්න බිංදුවේ ලකුණු කීයක් තිබුණාද දාන්න බලන්න බිංදුවේ ලකුණු කීයක් තියෙනවද 10යි right 1යි 2යි 3යි 4යි 5යි 10යි බිංදුවේ ලකුණු ගණන ලකුණු ගණන 10ක් බිංදුවේ ලකුණු 10යි මෙතන තියෙන්නේ ලකුණු වල වටිනාකම නෙමෙයි බිංදුව ගහපු ලකුණ ගහපු ගණන ලකුණු ගණන ලකුණු ගණන එකේව කීයක් ගහලද එකේව 3යි නේ එකේව 3යි එකේව 3යි 3යිද 4යිද 4යි ආ 4යි එහෙනම් එකේව 4යි දෙකේව කීයක්ද देखे लाकुनु देखे लाकुनु किया थी बना दे देखा है तूने लाकुनु किया थे एक देखा है मैं तो ना लाकुनु वार गाने ने किया था नेता लामाइन टो का पैटले लाकुनु वार गाने ने एक ऐने लाकुनु आपु वार गान हातर मैं तो दान लाकुनु वार गान के हातर हातरे व किया द हातरे व हायक गहला हातरे व हायक गह हाये व किया गह हुआ द हाये व होंतर टम गहला किया द हाये व हाताई द हाया इलु एकाई देखाई तो ना है, हाथर आए, पहाई हाय, हाय वह हाय नहीं, हाय वह हाय, हर, आदरणीय दुए पुते, ओबट देंग, क्रिकेट मैच का कहानों कोटर, बाला ना कोचर लेसी दकियल, सुध पुते, मेन्ना मेवा के वागुवा केंद्र के नयान ना क्रिकेट पीटने नेट, यात पास से ප්‍රගණන ලකුණු වලින් වේගෙන් දත් එක්ස්ප්‍රස් කරන්න පුළුවන්. පැහැදිලිද? මේ ප්‍රගණන වගුවේ තියෙන විශේෂත්වය තමයි පුතේ වේගෙන් දත් රැස් කරන්න පුළුවන්. ඉරි කැලක් ගන්න විතරනේ තියෙන්නේ. නල් ලියන්න, හය ලියන්න, හත ලියන්න මුකුත් ඕනේ නැහැ. අත උසන්න මේ වගුව හරිනම්. ඔබ සැබෑ දක්ෂයේ. ඔබ සැබෑ දක්ෂයේ. හරි. ඔබ සැබෑ දක්ෂයේ. සමහර දරුවෝ ඉන්නෝ දැම් පන්තියට සම්බන්ධ වෙලා ප්‍රශ්න ඇහුවට කරන්න දෙයක් නැහැ මොකද පුතේ ඔයාලට රෙකෝඩින් එක මම අවස්ථාව දෙන්නම් දැම් පන්තියට සම්බන්ධ වුණාම මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ හරි එහෙනම් එක දරුවෙක්ව විදුලිය යන හිටීමක් සිද්ධ වුණා සර් දැම් පන්තියට ආවේ හරි එහෙමනම් මෙලෝ දෙයක් තේරෙන්නේ නැතු ඇති මම රෙකෝඩින් එක දාන්නම් ඒකන බය වෙන්න එපා රෙකෝඩින් දාලා තියෙයි. හරි. තාගාන කදමු කියන කට්ටිය අතොස්සන් බලන්න. තාගාන කදමු කියන කට්ටිය අතොස්සන්. රයිට් ඕකේ. මෙන්න ගාන. දෙන්න. රයිට්. मल्लक गाना क्लिया करना मल्लक रातु नील खालू सुधु मल्लक रातु नील खालू सुधु एक का समान එක සමාන බෝල ඇත එක සමාන බෝල කිහිපයක් ඇත එක සමාන බෝල කිහිපයක් ඇත එක සමාන බෝල කිහිපයක් ඇත
गोल की पैक है सांदुनी सांदुनी मल्लट अत्तदामा बोलयक इवतट गेन बोलयक इवतट गेन एलेस विसी वतावा सांदुनी मल्लट अत्तदामा बोलयक इवतट गेन एलेस विसी वतावा एलेस विसी वतावा परीक्षणयक करन लदी एलेस विसी वतावा परीक्षणयक करन लदी परीक्षणयक करन लदी एलेस विसी वतावा परीक्षणयक करन लदी එම පරීක්ෂණයේ ප්‍රතිඵල පහත දැක්වේ. එම පරීක්ෂණයේ ප්‍රතිඵල පහත දැක්වේ. එම පරීක්ෂණයේ ප්‍රතිඵල පහත දැක්වේ. ඒ වෝන් නැහැ ඔයාලා ලියාගන්න. ඔය මේ ප්‍රශ්න ඕන් නැහැ. ඔයාලට වැඩේ තේරෙනවානේ. ලියාගන්න බැරුණා නම් ලියාගන්න පුළුවන් තරින්ද ලියාගන්න. පහත දැක්වේ ලැබුණු ප්‍රතිඵල පහත දැක්වේ ප්‍රතිඵල පහත දැක්. හරි එන ලියා ගන්න 35ක් ගහ ගන්න. එතකොට පේලියට ලියන්න පුළුවන් 35ක් ගහ ගන්න. එතකොට ඒ වගේ පේලි 4ක් 4 5 20යිනේ 20 වතාවක් පුතේ මල් මෙහෙම මල්ලට අත දාලා මල්ලට අත දාලා බෝල එලියට ගන්න. මල්ලට අත දාලා බෝල එලියට ගන්න. හරිනේ රයි බලමු ලියන්න පළවෙනිම බෝලේ රතු රතු ඊළඟට කළු ඊළඟට සුදු ඊළඟට නිල් රතු රතු කළු කළු සුදු නිල් රතු ඊළඟට නිල් නිල් රතු සුදු කළු නිල් නිල් රතු සුදු කළු මුල් අකුර ලියාගත්තත් කමක් නැහැ मुल्ला कुरल यागत तक कमक ने नील नील रातु सुदु कालु अरे इलागट कालु कालु सुदु नील सुदु कालू कालू सुदु नील सुदु कालू कालू सुदु नील सुदु कालू कालू सुदु नील सुदु दानट पाल वात्ती नो दापहाक गन्नों रातु 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 සුදු කළු රතු තුනක් ලැබිලා रातु
रातु रातु रातु सुदुकाल हरे अच्छा बुद्धि दें ओनम मुकुत दवा देनी ने तानियम गाहन न बाला न प्रगन न वागुआ दें ना इतने तानियम पुलवांग वेन्ना मेट देखा बाला मेट का बाला प्रगन न वागुआ गाहन का निकमंग करा हरे कलिवर कांडे तावेला वोन किन दारु इन्हों नंग यस के लदान बल तावेला वोन हरे पुत्र हरे पिलाव देना हरे
नील सुद्ध कालू अरे ओब वागु ऐसा लती है नॉन मैंने में भी दिया था वारने तानी एंग लिया न पुलवांग पे नॉन बुते प्रगणना ने लाखों ලැබුණු වාර ගන්න ගැළපෙන එකක් තියෙනව නම් අවුලක් නැහැ මේවම වෙන්න ඕනේ නැහැ ලැබුණු වාර ගන්න හරි පුතේ දැන් පැටියෝ වර්ණ තියෙන්නේ හතරයිනේ රතු නිල් සුදු කළු රතු නිල් සුදු කළු हरे पुते दें रातु की याक तीन वाद क्या न बालन चैट कर ना न बालन रातु की याद सुधो हाय आई वेरी गुड एकाई देकाई तुनाई हातराई पाहाई हाय आई अतः उस साल हरिनाग हरिदागा न पुते रातु पैनी बाई न तो मामने क्या ने प्रगणना न वागू है आदरणीय द्वे पुते में बंडल करने का पुरुद्वेन बंडले का पहाक तीर इच्छरे ओल उल्टा दागर नोन इन्हें दागने नील की है दामा नील पहाई लो पहाई द हाथर आई द आ नील हाथर आई लो आ एकाई देकाई तुनाई हाथर है नील हाथर है नील हाथर है सुधु की याद सुधु 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 पहाई नहीं एकाई देकाई तुनाई हातराई पहाई सुधु पहाई खालु की याद खालु पहाई खालु पहाई एकाई देकाई तुनाई हातराई पहाई आदरणीय द्वे पुते ऐतरम में वागु ओब तानीय निर्माणे कराना ओब अति दाक्षी अनिवार्य मुसस पेल मैक्स करान नोन दारवे मैक्स हरी बायो हरी एक ने डॉक्टर के ने कर इंजीनियर के ने विनोम तम है एक ना मतन बे काट वन मतन बे हरी द अतः उस ना वंके में मेक तानीय मगे हुआ ना मैच चेक में मैच चेक तानीय गहा पुकांड अतः उस ना बाला सुपीरी पेटियो मारू सीएट सीएक सार्थक आई ना ओबा आती सार्थक आई पुते सातुर वेन ओबड़ गाना पुलवा अरे इलंग मात्र का ऐति ने सदु ऐति द पौड़ी क्रिया कारक का मत देना ये दर्द ही करान राटवाटे यान्ने पा पुते सदु मैंने का मैं दावसल हरे में यान्ने पा वेन दावसल नंग सर कियनो मैं का कराने के ला पुताल कोल लेका दीला मैं कहान මේ ක්‍රියාකාරක ක්‍රියාකාරකම කරන්න ඕන දුරකතනේ මොකෙන්ද දුරකතනේ හරිනේ ආදරණීය දුවේ පුතේ අනවශ්‍ය මැසේජ් මේකට දාන්න එපා අහගිනින් දුරකතනේ ඔබගේ නෑදෑයෝන්ගෙන් කැමැතිම පළතුරු පිළිබඳ අහන්න හා ඇඳ ගන්න වගුව ලියා ගන්න ක්‍රියාකාරකම් යදරදි කරා ක්‍රියාකාරකම් අංක එක අනිවාර්යයෙන් මේක කරන්න මම ලබන සතිය එක එක කෙනාගෙන් අහනවා හැමෝගෙම බැරි වුණත් තනින් තන මයික් ඔන් කරලා අහන්න පොඩි පරීක්ෂණයක් කරන්න හදන්න ලියන්න ඔබගේ ඥාතීන් 30 දෙනෙකුට දුරකතන ඇමතුමක් දී ඔබගේ ඥාතීන් දිස්තනේ කුට දුරකට නැමතුම තාත බණි දන්නේ ආ ටෙලිෆෝන් බිල යනවා ඔබගේ ඥාතීන් දිස්තනේ කුට දුරකට නැමතුමක් දී
කැමැතිම පළතුර පිළිබඳ විමසන්න. කැමැතිම පළතුර. ඊපාර බැජ් එකේ කොල්ලෙක්ට මං කිව්වා මේ වගේ වැඩක් කරන්න කියලා. නියම වැඩක් කළා. හරිද? ඒක මං පස්සේ කියන්න. හිනා යනවා. හරිද? ඔබගේ ඥාතීන් 30 දෙනෙකුට දුරකථන ඇමතුමක් දී කැමැතිම පළතුර පිළිබඳ විමසන්න. කැමැතිම පළතුර පිළිබඳ විමසන්න. කැමැතිම පළතුර. හරි. මෙන්න මේ වගුවේ තියෙන පළතුරු ටික විතරයි ගන්න පුළුවන්. පළතුරු. ඊළඟට ප්‍රගණනව. ලකුණු. ඊළඟට ගණන්. කැමැති කට්ටිය. ගණන්. පළතුරු තියෙනවා අඹ. අඹ. අඹ ලියා ගන්න බෑ. අඹ බයන්න. පේර. ගස් ලබු. ගස් ලබු. අන්නාසි. අන්නාසි. තාමනාද තියෙන්නේ. ලෝවි. ලවිනේ ජම්බු. ඊළඟට තමයි කොමඩු. හරි. ඔච්චරයි පරීක්ෂණයට ගන්න. වෙනේව බෑ. ඥාතීන්ගෙන් අහන්න ඕන මෙන්න මේ පළතුරු වලින් ඔයා කැමැතිම පළතුර මොකක්ද? මේ පළතුරු වලින් කැමැතිම පළතුර. කැමැතිම පළතුර මොකක්ද කියලා අහන්න. කැමැතිම පළතුර. කැමැතිම පළතුර. දැන් ඔන්න ඉස්සෙල්ලම ගෙදරින් පටන් ගන්න පුළුවන්. ලියා ගන්නකෝ. ඔය වගුව ගහගන්න. කැමැතිම පළතුර පිළිබඳ. හරි. ඉස්සෙල්ලම මෙන්න මෙහෙම. තාත්තගෙන් අහන්න. තාත්තේ. කැමැතිම පළතුර. ආන්. ප්‍රගණන ලකුණක් දාගන්න. අපි බලමු ඥාතීන් 30 දෙනාගෙන් වැඩිපුරම කැමැති පළතුර මොකක්ද? මම ඔන්න මමත් ගන්න එක්කෙනෙක්ට. මම නම් ගස් ලබු. ගස් ලබු වල රස. කෑවම උදේ පාන්දර සුවඳ. ගස් ලැබු කෑම බඩට තියෙන සනීපය. ලෝකෙ ජනප්‍රියම පළතුර මොකද්ද පුතේ? ලෝකෙ ජනප්‍රියම පළතුර දාන්න බලන්න. ලෝකෙ ජනප්‍රියම පළතුර. ගස් ලැබු. හරිනේ. හරි. ඔයල බලන්න මම ලබන සතියේ පුතාලගෙන් අහනවා. මං අහන එක එක්කෙනාගේ මයික් ඔන් කරලා අහනවා. ඔයාලගේ පවුලේ කට්ටිය වැඩිපුරම කැමති කුමන පළතුරද කියලා. අනිවාර්යෙන් පුතේ පුතාලට ඕනම දෙයක් ගැන, කැමති ක්‍රීඩකයෝ ගැන, කැමති වර්ණය පිළිබඳව හොඳ හොඳ පරීක්ෂණ කරන්න පුළුවන් මේ පාඩම ඉගෙන ගත්තට පස්සේ. හරි. ඊළඟට ලියන්න මාතෘකාව. අලුත් මාතෘකාවක්. දත්ත නිරූපණය. දත්ත නිරූපණය. ලියන මාතෘකාව.
दत्त निरूपणेन दत्त निरूपणे दत्त निरूपणे हरि पुते चुट्टा पैन पैतकिन तियान पुते पैन पैतकिन तियान दत्त निरूपणे एक यानी पुते पेन नन्हा किया ने का पुताला देखला तियान वादर पुताला के विद्युहाल पति वरुंगे ऑफिस से की कार्य आले एक एक रूप सटाहन तीनों मेन मेवा गेवा देखला तीनों अदान ने मेवा गे स्तंभ प्रस्तार मेवा गेवा एवा गे मा मेन मेवा गे प्रस्तार वाटर प्रस्तार अतुसा नेवा गेवा देखला तीन कांडे वाला के विद्युहल पति तुम्हा वाला के कार्य आले ऑफिस से के ओका निवारण तीनों उन्नो वाटर तमाई किया ने पुते दत्त निरूपणे कियन ईलंगट लमेक मगे अहन्न पुलवा सर मोकटद दत्त निरूपणे करान्ने ए कियन्ने पुते बैलू बैलू बैलमट हंदुना गन्न तेरुनाद देक्क गमन अपिट हंदुना गन्न पुलवान वेन्नो एक होम किव्वट तेरेन्ने गानत देकक हदनकोट तमयि तेरे एना लियन्न मेहेम मेम तेमाव यटतेदी අප අධ්‍යනය කරනු ලබන්නේ මෙම තේමාව යටතේදී අප අධ්‍යනය කරනු ලබන්නේ මෙම තේමාව යටතේදී අප අධ්‍යනය කරනු ලබන්නේ අධ්‍යනය කරනු ලබන්නේ लबागत दत्त एक्रेस्कर दत्त एक्रेस्कर गत दत्त एक्रेस्कर गत दत्त निरूपणे कर्ण आकार एक्रेस्कर गत दत्त निरूपण करना आकार है एक प्रेस करगत दत्त निरूपण करना आकार है एक प्रेस करगत दत्त निरूपण करना आकार है हरि मेहदी विनम चे देखी मेहदे आकार देख कट दत्त निरूपणे इगन गनु लेबे मेहदे आकार देख कट दत्त निरूपणे इगन गनु लेबे आकार देख कट दत्त निरूपणे इगन गनु लेबे मेहदी आकार देख कट दत्त निरूपणे इगन गनु लेबे आकार देख कट दत्त निरूपणे इगन गनु लेबे पलवेनी एक वगुमगिन दत्त निरूपणे वगुमगिन दत्त निरूपणे पलवेनी एक वगुमगिन दत्त निरूपणे वगुमगिन दत्त निरूपणे वगुमगिन दत्त निरूपणे वगुमगिन दत्त निरूपणे
ඊළඟ එක ඊළඟ එක දෙවනි එක චිත්‍ර ප්‍රස්තාර මගින් දාත්ත නිරූපණය චිත්‍ර ප්‍රස්තාර මගින් දත්ත නිරූපණය චිත්‍ර ප්‍රස්තාර මගින් දත්ත නිරූපණය චිත්‍ර ප්‍රස්තාර මගින් දත්ත නිරූපණය හරි චිත්‍ර ප්‍රස්තාර මගින් දත්ත නිරූපණය එනම් පුතේ අහගෙන ඉන්න අපේ සිලබස් එකේ පුතේ අර අහගෙන ඉන්න අපේ සිලබස් එකේ දත්ත නිරූපණය කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා 6 වසරේ දරුවෙක් දැනගන්න ඕන පුතේ දත්ත නිරූපණය කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා ක්‍රම දෙකක් තියෙනවා පළවෙනි එක තමයි වගු මගින් දත්ත නිරූපණය වගු මගින් දෙවෙනි එක තමයි චිත්‍ර ප්‍රස්තාර මගින් දත්ත නිරූපණය අද මම පුතාලට කියලා දෙනවා වගුවක් මගින් සහ චිත්‍ර ප්‍රස්තාරයක් මගින් කොහොමද දත්ත නිරූපණය කරන්න කියලා චිත්‍ර ප්‍රස්තාර අඳින විදිය තමයි අද සර් කියලා දෙන්නේ හරිනේ රයිට් එහෙනම් ලියන්න මාතෘකාව සුදු මාතෘකාව ලියන්න වගු මගින් දත්ත නිරූපණය मातृका वगुमागेन दत्त निरूपणे හරි පුතේ වගු මගින් දත්ත නිරූපණය හරි ලේසි පුතේ උගන්නන දෙයක් නැහැ ඔන්න බලන්න උගන්නන දෙයක් ඇත්තෙම නැහැ වගු දන්නවනේ පුතාල ශිෂ්‍යත්ව කාලේ ඉඳන් වගු ගැහුවනේ පුතේ ශිෂ්‍යත්ව කාලේ ඉඳන් වගු ගැහුවනේ එහෙනම් උගන්නන දෙයක් නැහැ ඔන්න බලන්න මම එකක් කරලා පෙන්නන්න ඔන්න බලන්න ලියන්න පුතේ මෙහෙම ලියන්න පාසලක ළමුන් කිහිප දෙනෙකුගේ පාසලක ළමුන් කිහිප දෙනෙකුගේ පාසලක අංක එක දාලා ලියන්න පාසලක ළමුන් කිහිප දෙනෙකුගේ පාසලක ළමුන් කිහිප දෙනෙකුගේ කැමැතිම පළතුර පිළිබඳ
කැමැතිම පළතුරු පිළිබඳ. කැමැතිම පළතුරු පිළිබඳ. විමසූ විට. කැමැතිම පළතුරු පිළිබඳ විමසූ විට. ලැබුණු තොරතුරු පහත දැක්වේ. ලැබුණු තොරතුරු පහත වගුවේ දැක්වේ. කැමැතිම පළතුරු පිළිබඳ විමසූ විට ලැබුණු තොරතුරු පහත වගුවේ දැක්වේ. පහත වගුවේ දැක්වේ. ලැබුණු තොරතුරු පහත වගුවේ දැක්වේ. ලැබුණු තොරතුරු පහත වගුවේ දැක්වේ. පහත වගුවේ දැක්වේ. ලැබුණු තොරතුරු පහත වගුවේ දැක්වේ. හරි. අන බලන්න පුතේ. කැමැතිම පළතුරු මෙන්න මේවට කියන්නේ පුතේ. වගුවක් අඳින්න ඔයාලා දන්නවන්නේ. විද්‍යාවට එහෙම අඳිනවන්නේ. ඔන්නවත් දත්ත නිරූපණ ක්‍රමයක් පුතේ. පළතුරු වර්ගය. කැමැති සිසුන් ගණන. පළතුරු වර්ගය. කැමැති සිසුන් ගණන. කැමැති සිසුන් ගණන. පළතුරු වර්ගය. පුතේ අපි මෙච්චර කල් දැනන් හිටියේ නෑනේ පුතේ. වගුවක් කියන්නේ නිරූපිත ක්‍රමයක්. වගුවක් කියන්නේ පැටියෝ නිරූපිත ක්‍රමයක්. වගුවක් කියන්නේ නිරූපිත ක්‍රමයක්. ලියමු. ගස්ලබු. ගස්ලබු වලට 65ක් කැමති. පේර. පේර වලට 33යි. අඹ 57යි. දොඩම් 75යි. තව මොනවාද? දෙලු හොඳ පළතුරක් 20යි. ආන් ඔන්න බලන්න පුතේ. ඕකත් දත්ත නිරූපණයක්. වගුවක් කියන්නේ ඔන්න වගේ එකකට. හරි. ඔන්නෝවට තමයි කියන්නේ වගුවක් මගේ දත්ත නිරූපණය කිරීම. වගුවක් මගේ දත්ත නිරූපණය කිරීම. ඔන්නෝකට තමයි කියන්නේ පුතේ වගුවක් මගින් දත්ත නිරූපණය කරනවා කියලා. ඔකට කියන්නේ මොකද්ද? වගුවක් මගින් දත්ත නිරූපණය කිරීම. පුතාල විද්‍යාවේදී සිංහලවලදී පවා වගු අඳිනවනේ. ඒ කියන්නේ දත්ත නිරූපණ ක්‍රමයක්. දත්ත නිරූපණ ක්‍රමයක්. මෙච්චර කල් වගු ඇඳට දැනගෙන හිටියේ නැහැ. වගුවක් කියන්නේ මොකද්ද කියලා. දත්ත නිරූපණ ක්‍රමයක්. දත්ත නිරූපණ ක්‍රමයක්. අත උසන්න ඇඳලි ඉවර කට්ටි. අත උසන්න බලන්න හද මේක ඉවර කාන්නේ. හරි. හරි. දැන් ඔබට මම අවස්ථාව දෙනවා. තනියෙන් වගුවක් ගහලා මට පෙන්නන්න. ලියන්නකෝ. හා. ඔයාලා තනියෙන් වගුවක් ගහලා පෙන්නන්න. ලියන්න. ක්‍රියාකාරකම. ගෙදරදි කරන්න ඕන. ක්‍රියාකාරකම දෙක. ගෙදරදි කරන්න. ක්‍රියාකාරකම දෙක. ක්‍රියාකාරකම දෙක. ගෙදරදි කරන්න.
හරිනේ ක්‍රියාකාරකම දෙක පුත්තේ ලබන සති එනකොට මෙන්න මේක අරන් එන ලියා ගන්නකෝ ලබන සති එනකොට පුතේ පාට පාට A4 කොළ තියෙන්නේ පාට පාට A4 කොළ වලින් මෙන්න මේ අපි හිතමු බෝතල් පියන් තියෙන්නේ අන්නේ බෝතල් පියන් තියලා ඇඳලා බෝල එක පාටකින් 50 50 අරන් එන්න මේ අපි හිතමු මෙන්න මේ පියන පුතේ ඔබට පේනවද උද්‍යංගසගේ මේ පෑනේ ක්ලිප් එක අන්න ඒ වගේ එකක් තියලා වෘත පාට පා එක පාටකින් 50 බැගේ එක කොළ දෙකක් තිබුණා නම් ඇති එක පාටකින් 50 බැගින් පාට හතරකින් ගන්න මේ දවස්වල කඩවල් වල නැත්තම් අම්මලට වද දෙන්න එපා ගෙදර තියෙන ඕනම කොළ කෑල්ලක් කැලෙන්ඩර් තියෙන්නේ කැලෙන්ඩර් කොළ කෑල්ලක් උනත් කමක් නැහැ වද දෙන්න එපා කඩේ යවන්න එපා දෙමව්පියෝ හරේ මෙහෙ කඩේ යවන්න එපා පුතේ මොකක් හරි පාටක් තියෙන කොළ කැබලි වලින් රවුම් ටිකක් එක වගේ රවුම් 50 50 වගේ කපන් එන්න වැදගත් වෙනවා පුතේ ලබන සතියේ චිත්‍ර ප්‍රස්තාර ප්‍රැක්ටිකල් එකක් කරන්න හදන්න චිත්‍ර ප්‍රස්තාර හැදෙන විදිය නිර්මාණය කරන විදිය ප්‍රැක්ටිකල් එකක් කරන්න හදන්න ලියා ගන්න අනිවාර්යෙන්ම මේ බෝල එවලේ කපන්න තියාගන්න එපා වෙලාව මදි වෙනවා ඒ නිසා පාට පාට බෝල එකකින් 50 බැගි හදා ගන්න චූටි බෝල පංච් බෝල චූටි වැඩි පුතේ පංච් බෝල චූටි වැඩි හරිනේ පංච් බෝල චූටි හරි පුතේ මෙන්න ක්‍රියාකාරකම ලියා ගන්න ක්‍රියාකාරකම ලියා ගන්න දැන් ඔබ පවුලේ ඥාති නිසඳු ජනුදී ලියා ගන්න ඔබ පවුලේ ඥාති 30 දෙනෙකුට දුරකථන ඇමතුමක් දී 30 දෙනෙකුට දුරකථන ඇමතුමක් දී කැමැතිම ක්‍රීඩාව දිස්තැනකොට ඔබ පවුලේ ඥාතීන් දිස්තැනකොට දුරකථන ඇමතුමක් දී දිස්තැනකොට කෙටියෙන් ලියාගන්න දිස්තැනකොට දුරකථන ඇමතුමක් දී දුරකථන ඇමතුමක් දී දිනෙකට දිරකතන මතුමාද්දි සත 50 කාසිය ෂෝක් සත 25 කාසියත් හොඳයි ඒ මට්ටම නියමයි දුරකතනද්දි කැමැතිම ක්‍රීඩාව පිළිබඳ කෙටියෙන් කැමැතිම ක්‍රීඩාව පිළිබඳ කැමැතිම ක්‍රීඩාව පිළිබඳ තොරතුරුගෙන කැමැතිම ක්‍රීඩාව පිළිබඳ තොරතුරුගෙන වගුවක් සකසන්න කැමැතිම ක්‍රීඩාව පිළිබඳ තොරතුරුගෙන වගුවක් සකසන්න වගුවක් සකසන්න වගුවක් සකසන්න කැමැතිම ක්‍රීඩාව පිළිබඳ විමසා ලැබෙන තොරතුරු අනුව වගුවක් සකසන්න කෙටියට වගුවක් සකසන්න වගුවක් සකසන්න හරි පුතේ පුතාලට දැන් උද්‍යංග සර් ක්‍රියාකාරකම් දෙකක් කිව්වා ඒ දෙකම ෆොටෝ එකක් ගහලා මෙන්න මේ නම්බරේට 0.7251 86 96 කියන අංකෙට WhatsApp වලින් ෆොටෝ එකක් ගහලා මැසේජ් එකක් දාන්න. ලියා ගන්න පුතේ. මෙන්න මේ නම්බරේට. ක්‍රියාකාරකම් දෙකම කලින් මං කිව්ව ප්‍රගණන වගුවක් හදන්න කියලා.
දැන් සාමාන්‍ය වගුවක් හදන්න කිව්වා. ඒ වගු දෙකම අරගෙන ෆොටෝ එකක් ගත්තා සර්ට දාන්න. ඒව හරි වැදගත් පුතේ. මොනසිංහ එක ලියා ගන්න. හරි. එනම් පුතේ ගෙදර වැඩ ලියා ගන්න. අද චිත්‍ර ප්‍රස්තාර උගන්නන්න වෙලාව නෑ පුතේ. මොකද ප්‍රැක්ටිකල් එකක් කරලා පෙන්නන්න ඕන. 21 අභ්‍යාසය. 21 අභ්‍යාසයයි ගෙදර වැඩ. 21 අභ්‍යාසයයි 21 අභ්‍යාසය කරන්න අර ක්‍රියාකාරකම් දෙකක් කළා සර්ට් එවන්න. පාඨ වර්ග හතරක් තිබුණා නම් ඇති පුතේ. පාඨ වර්ග හතරක් තිබුණා නම් ඇති. හරිනේ? දැන් ඔබට අවස්ථාව දෙනවා දුරකථනය අරගෙන දැම්ම අර ප්‍රැක්ටිකල් එක කරන්න. හරිනේ? එහෙනම් පුතේ මාතෘකාව ලියලා ලියනෝ විතරයි අද චිත්‍ර ප්‍රස්තාර උගන්වන්නේ. අවසාන මාතෘකාව මෙතනින් පාඩම ඉවරයි. ප්‍රැක්ටිකල් එකක් කළම උගන්වන්න ඕන නිසා මම මේක ලබන සතියට දාන්න. ලියන මාතෘකාව චිත්‍ර ප්‍රස්තාර ලබන සතිය ඉගෙන ගන්න. චිත්‍ර ප්‍රස්තාර මාතෘකාව ලියන්න ලබන සතිය ඉගෙන ගමු. චිත්‍ර ප්‍රස්තාර. හරි. එහෙනම් පුතේ ඔය වැඩ ටික කළා. අපි ලබන සතිය හම්බෙමු. පේපර් ක්ලාස් එකේ පේපරේ කරන්න දෙවනි කොටසට සම්බන්ධ වෙන්න අනිවාර්යයි. ලබන සතිය දෙවනි කොටස ඉවර කරන්න. හරි. හරි. එහෙනම් නැගිටලා ආයිබෝන් කියන්න. ආයිබෝන් බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න ජයෙන් ජයම වේවා. දැන් අර කෝල් ටික අරගෙන ප්‍රැක්ටිකල් එක කරන්න ඉක්මන් කරන්න. විනාඩි 10ක් වේලාසනින් නැවතුවේ එකයි. කෝල් ගන්න ටක් ගාලා.